දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා. අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ මොරටුව ලුණාව උයනපාරේ බෝධිරාජා රාමහදීපති කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනංශයේ මහාචාර්ය පූජනීය අගලකඩ සිරිසුමන ස්වාමීන්ද්‍රාණන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දුරේ සන්තෝ පකාසන්ති හිමවන්තෝව පබ්බතෝ අසන්තෙත්තන දිස්සන්ති රත්ති කිත්තා යථා සරාති. ත්‍රිවිධ රත්නේ අනන්ත ගුණ බලයෙන් මේ රාත්‍රියේ ධම්මසන්නට යොමු වෙච්ච හැම දෙනා වෙනුවෙන්ම සුබ පතන්නට ආශිර්වාද කරන්නට කැමතියි. වර්ෂයක් ගෙවි යන මේ අවස්ථාවේ තවත් දින දෙකකින් නව වසරකට පාතබන්නට අප හැම දෙනාම සූදානම්ව සිටින මොහොතක ගෙවි ගිය වර්ෂය තමන්ගේ ජීවිතේ අඩුල් හුඬුකම් පැවතුනා නම් ඒ වගේම ගෙවි ගිය වර්ෂය තුල තමන්ට සපුරාගත නොහැකි ඉලක්ක ජීවිතේ පැවතුනා නම් ඒ සියලුම දෑ නිවැරදිව තෝරා බේරාගෙන ඒ ඉලක්ක සපුරා ගන්නට අඩුල් හුඬුකම් සපුරා ගන්නට උදව් උපකාර වන ජීවිතේ තවත් අලුත් භාග්‍යවන්ත පිටුවක් පෙරලන්නට අපි හැම දෙනාම මේ අවකාශය තුළ සූදානම්ව සිටින වෙලාවයි. මේ වෙලාව 2017 වර්ෂය අවසන් වී 2018 වර්ෂයට අපි පා උසවන්නේ හැම දෙනාම දැහැමි සිතුවිලි වලින් භාග්‍යවන්ත වර්ෂයක් අපේක්ෂාවෙන් තමන්ගේ ජීවිතයේ අපමණ අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්නට තවත් ලැබෙන වටිනා අවස්ථාවක් වශයෙන් ලැබෙන්නා වූ නව වසර පිළිගන්නට සියලු දෙනාම සූදානම් විය යුතු බව මා පළමුවෙන්ම හැම දෙනාටම සිහිපත් කරන්නට කැමතියි. අද මේ උතුම් ධර්ම දේශනාව වෙනුවෙන් අපේ පුණ්‍යවන්ත දායකත්වය ගෙන ක්‍රියා කරනු ලබන්නේ මුල්ලේරියාව නව නගරයේ හිඹුටාන පාරේ අංක 344 එකසේ නිවසේ පදිංචි වසන්ත කුමාර මහත්මා විසින් අද මේ දෙසුම වෙනුවෙන් තම පින්බර අනුග්‍රාහකත්වය දායකත්වය ලබාගෙන තිබීමත්
බැතිසිතින් සිහිපත් කරන්නට මේ වෙලාවේ කැමති වෙනවා. තමන් ආදරණීය මෑණියන් වහන්සේ හේමා මාලනී මෑණියන්ට තම ජන්මදිනය යෙදී තිබෙනවා ලබන්නා වූ මේ නව වර්ෂයේ ජනවාරි 22 වෙනිදා. ඒ වෙනුවෙන් ඒ ආදරණීය මෑණියන්ට දිගාසිරි ප්‍රාර්ථනා කිරීම, සෙත් ප්‍රාර්ථනා කිරීම, අපලයක් උපද්‍රවයක් තියෙනවා නම් ඒ සියල්ල බැහැර කරලා සෙත සාන්තිය වාසනාව ප්‍රාර්ථනා කිරීම ප්‍රධාන තේමාව බවට පත් කර ගනිමින් වසන්ත කුමාර මහත්මයා මෙහි දායකත්වයෙන් ක්‍රියා කිරීම ඉතාම වැදගත් හැටියට අපි සිහිපත් කරනවා. අපේ ධර්ම දේශනාවන් වර්ෂයක් පුරා අපි ඔබට සිදු කළා සද්ධර්ම රත්නාවලිය ආශ්‍රයෙන්. දඹදෙණි යුගයේහි ධර්මසේන නම් වූ අපේ සාහිත්‍ය ලෝකයට පහළ වෙච්ච අතිශ්‍රේෂ්ඨ මහා ධර්මදර නිර්මාණාත්මක යතිවරයන් වහන්සේගේ ඒ උතුම් නිර්මාණාත්මක ශක්්‍යතා පිළිබිඹු කෙරෙන මේ උතුම් ධර්ම කතාවන් රාශියක් අතුරෙන් තෝරාගත් කතාවස්තුන් 50ක් තේමා කොටගෙන මා ඔබ වෙනුවෙන් මේ දේශනාවන් ඉදිරිපත් කරුවා. අපේ දේශනාවන් වඩාත් නැවුම් ලෙස ඇසූ විශාල ශ්‍රාවක ප්‍රජාවක් අපි අතර සිටින බව අපි බොහෝම ආදරයෙන් සහ ගෞරවයෙන් සිහිපත් කරනවා. විශේෂයෙන් වියපත් ප්‍රබුද්ධයන්, ගුරු භවතුන් වැනි සමාජයේ තාම ශ්‍රේෂ්ඨ මිනිසුන් තමන්ගේ අතීත ජීවිතය තුළ තමන්ට ලබා ගන්නට බැරි වෙච්ච වැදගත් අවස්ථාවක් මේ ඔස්සේ ඉෂ්ට සිද්ධ කරගන්නට, නැත්නම් ඒ සද්ධර්ම රත්නාවලිය වගේ උතුම් පොතක ආභාෂය තවදුරටත් ජීවිතයට සලසා ගන්නට වැඩි දෙනෙක් මේ ඔස්සේ උත්සුක වූ බව අපි බොහොම ගෞරවයෙන් මතක් කරන්න කැමතියි. පසුගිය දේශනාව සිදු කිරීමේදී මා ඉදිරිපත් කළ බොහෝ කරුණු කාරණා බොහෝ දෙනාගේ අවධානයට යොමු වුණා. විශේෂයෙන් ඒ අතරින් ප්‍රතිචාර දක්වපු පිරිස අතරේ අපි මේ වෙලාවේ බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා අපේ රටේ ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියෙකු ලෙස සියලු ජනතාවගේ කරුණාබර ගෞරවාදරයට ලක් වී සිටින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල සේවා අධ්‍යක්ෂවරයා වශයෙන් සේවය කොට, ඒ වගේම සිංහල භාෂාවට ක්‍රිකට් සාහිත්‍යයක් එකතු කරන්නට මහත්සේ දායකත්වය දැරූ පාලිත පෙරේරා මැතිතුමා ජීවිතයේ තම වියපත් ජීවිතය තුළ ඒ වියපත් ජීවිතය වඩාත් සංසුන් කරගන්නට, ඒ වගේම දහමින් වඩාත් ජීවිතය ඒකාලෝක කරගන්නට තමන්ට මේ සද්ධම රත්නාවලී දේශනාවන් හේතු භූත වූ ආකාරය අපට දුරකථනයෙන් ආමන්ත්‍රණය කළා. අපි එතුමාට බොහෝම ගෞරවයෙන් සුබ පතමින්, ඒ වගේම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ දේශනාව සිද්ධ කරන්නට මා කැමති වෙනවා. අද සද්ධර්ම රත්නාවලී කතාමාලාවේ අවසාන දෙසුම සිදු කරන්නටයි මම බලාපොරොත්තු වෙන්නේ. කතා 49ක් ඔබ වෙනුවෙන් සිදු කරලා 50 වෙනි කතා පුවත වශයෙන් අද සද්ධර්ම රත්නාවලියේ එන චූල සුභද්‍රාවන් පිළිබඳව තොරතුරු ධර්මසේන හිමියන්ගේ පෑන් තුඩින් සටහන් වූ ආකාරය ගැන ධර්මානුකූල සහ සාහිත්‍යමය විවරණයකට ප්‍රවේශ වෙන්නට මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මා හිතන්නේ හුදෙක් මට්ටකුණ්ඩලී වස්තුව, නාගසේන කතා වස්තුව, කුම්භഘോഷක කතා වස්තුව වගේ තාම සීමා සහිත කතා වස්තුන් කිහිපයක රසවින්ද තිබුණු ඔබට මේ කතා පොතෙහි ඇති වැදගත් කතා මාලාවක් මෙසේ ඔබ ඉදිරියේ තබන්නට මා කල්පනා කළේ සැබවින්ම අද අපේ පාඨක ලෝකයෙන් අධ්‍යාපන
ක්‍රියාවලිය තුල පමණක් රැඳී එයින් ඔබට අපේ අවධානයට ලක් නොවී තිබෙන මෙවැනි කෘතියක මිහිර තවදුරටත් ඔබට රැගෙන ඒමට අවශ්‍ය වන නිසා. එනිසා පින්වත්නි, ධම්මපදට්ඨ කතාව තේමා කරගෙන එහි ඇති අර්ථය පමණක්ගෙන පාලි ක්‍රමය අත්හැර දමා දඹදෙනි යුගයේ සමාජ අවශ්‍යතාව ඉෂ්ට සිද්ධ කර ගැනීම උදෙසා ධර්මසේන යතිවරයාණන් නොයෙක් නොයෙක් කතා පුවත් රැගෙන පෙළ ගැස්වූ ආකාරය තමයි අපි සමාජ සාහිත්‍ය අධ්‍යයනයක් වශයෙන් ධර්ම විවරණයක් වශයෙන් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලැබුවේ. ඒ සඳහා ධම්මපදට්ඨ කතාවේ ගාථා පාඨයන් අපි මූලාශ්‍ර කරගත්තා. අද දවසේද මා එවැනි ගාථා පාඨයක් ඔබ වෙතට ඉදිරිපත් කරන්න කැමති. ධම්මපදයේ පකින්නක වග්ගේන ඉතා වැදගත් ගාථාවක් තේමා කොටගෙන චුල්ල සුභද්‍රා දේවියගේ කතා වස්තුවෙන් කොටසක් මතු කරන්නට මා බලාපොරොත්තු වන්නේ. දූරේ සන්තෝ පකා සන්ති හිමවන්තෝව පබ්බතෝ අසන්තෙත්ත න දිස්සන්ති රත්ති කිත්තා යථා සර. මේ තමා ධම්මපදට්ඨ කතාවේ නැත්තම් ධම්මපදේහි චුල සුභද්‍රා වන්ගේ කතා පුවතට අදාළ කොට සඳහන් කෙරෙන ධම්මපද ගාථා පාඨය. මෙහි සඳහන් වෙන්නේ සන්තෝ සත්පුරුෂ ගුණවන්ත මනුෂ්‍යයන් විසින් දූරේ දුර සිටියත් හිමවන්තෝ පබ්බතෝ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හිමාල පර්වතය, හිමවන්තෝ පබ්බතෝ කියලා කියන්නේ දුර සිටියත් ඥානවන්ත මිනිස්සු ඒ හිමාල පර්වතය. අසන්තෝ අසත්පුරුෂයන්, අසත්පුරුෂ මිනිස්සු ඒ අයට ළඟ සිටියත් න දිස්සන්ති කවදාවත් පෙනෙන්නේ නැ මේ හිමාල පර්වතය. සත් ගුණවත් මිනිස්සුන්ට පමණක් බුදුරජාණන් වහන්සේ ගේ මේ දහම අවධාරණය කෙරෙන ආකාරය කියවෙන වටිනා ගාථා පාඨයක්. සත්පුරුෂ ගුණවන්ත මිනිස්සුන්ට බොහෝම දුර සිටියත් බුදු රජාණන් වහන්සේ, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමන්ගේ නුවණට අවධාරණය වෙන බවත්, ඒ වගේම අසන්තෙත්ත අසත්පුරුෂ මිනිසයාට ළඟ සිටියත් න දිස්සන්ති කවදාවත් නොපෙනෙන බව, මේ ධර්මය නොපෙනෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කෙරුවේ. හරියට යථා සරා කියලා, රත්ති කිත්තා යථා සරා, හොඳ උපමාවක් බුදුරජාණන් වහන්සේ අරගන්නවා. රත්ති කිත්තා කියන්නේ රාත්‍රියේහි විදින ලද, සරා කියන්නේ ඊතලයක්. රාත්‍රියේහි විදින ලද ඊතල ඊපහරක් දුර වැටුණාද, ළඟ වැටුණාද, මධ්‍යම ස්ථානවල වැටුණාද, කවරතරක වැටුණාද කියලා කාටවත් පෙනෙන්නේ නැහැ. අසත්පුරුෂයාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය බුදුරජාණන් වහන්සේ ළඟ හිටියත් දැනෙන්නේ නැහැ, දුර හිටියත් ළඟ දැනෙන්නේ නැහැ, කොයි තැනක හිටියත් දැනෙන්නේ නැහැ, අද හිටියත් දැනෙන්නේ නැහැ. එනිසා අසත්පුරුෂයාට මේ ධර්මින් පළක් නැහැ. අසත්පුරුෂයාට මේ ධර්මය දකින්න බෑ. අසත්පුරුෂයාට මේ ධර්මය වටහා ගන්න සහ අවබෝධ කරගන්න බෑ. අසත්පුරුෂයාට මේ ධර්මයට ලං වෙන්නටද බෑ. ඔහුට අදත් බෑ. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාල පරිච්ඡේදේ දෙවුරම් වෙහෙරේ හිටියත් ඔහුට ඒ ධර්මය දකින්නට පුළුවන් වෙන්නේ නැහැ. එහෙත් සත්පුරුෂ මිනිසයාට හිමාල වනයේ හිටියත් ඊටත් එහා දුර සිටියත් මේ ධර්මය දකින්නට කිසිම බාධාවක් නැහැ. අද අපි ඒ
දඹදිවින් බැහැර වෙලා ඈත දේශයක එහෙම නැත්නම් වෙනත් මූ රටක ඉඳගෙන අපි මේ ධර්මය කොයිතරම් ආදර ගෞරව සහිතව දකිමින් එහි අර්ථ විග්‍රහ කරන්නට කල්පනා කරනවාදයි බලන්න. ඒ නිසා ඔබට පැහැදිලි මේ ගාථාවේ එන අරුත සත්පුරුෂයා සහ අසත්පුරුෂයා වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වා තිබෙනවා. සත්පුරුෂයාට බුදුරජාණන් වහන්සේ කොයිතරම් දුර හිටියත් කොයිතරම් ඈත හිටියත් ලෝකේ කවර තැනක හිටියත් බුදුහිමියන් දකින්න පුළුවන්, බුදුරජාණන් වහන්සේගේ ධර්මය දකින්නත් පුළුවන්. ඒත් අසත්පුරුෂයාට බුදුරජාණන් වහන්සේ ළඟ හිටියත් මැද හිටියත් දෙවුරම් වෙහෙරේ හිටියත් කවර තැනක සිටියත් මේ ධර්මය දකින්නට පුළුවන් වෙන්නේ නැහැ කියන එක තමයි මේ ධම්මපද ගාථාව තුළින් පැහැදිලි වෙන්නේ. මං හිතනවා අදටත් අපට ඒ කාරණා බෙහෙවින් අදාළ වෙනවා. අපේ වගේ රටක ජනමාධ්‍ය, විහාරස්ථාන, භික්ෂුන් වහන්සේලා අප්‍රමාණ වෙහෙස වෙමින්, අප්‍රමාණ මහන්සි වෙමින් මේ සමාජයේ සුවපත් කරන්නට මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජීවිතවලට සමීප කරන්නට උත්සාහ කරද්දී ඒත් ඒවායෙන් ඵල නොලබන මිනිසුන් තමන්ට වමනා විදියට ජීවත් වුණාම නිවැරදියයි කල්පනා කරමින් කටයුතු කරන ආකාරය අපට පෙනෙනවා. ඒ මිනිසුන්ගේ ජීවිතවල කඩාවැටීම, පිරිහීම ඇත්ත වශයෙන්ම මහා පරිමාණෙන් අපිට දකින්න පුළුවන්. පොලිස් නිලධාරියෙක් එක්තරා අවස්ථාවකදී ප්‍රකාශ කළ මෑතකදී තමන්ට විසඳන්නට එන ආරවුල් දිහා බැලුවහම, බරපතල ආරවුල් දිහා බැලුවහම ඒ ආරවුල් වල ඉතාම අසත්පුරුෂ පක්ෂේ නියෝජනය කරන අය හොඳාකාරවම එතුමා සමීක්ෂණයක් කළ බව සඳහන් කෙරුවා. කවර ආගමකටවත් අදාළ නැති බව, කොයිම ආගමකටවත් අදාළ නැහැ. ඒ කියන්නේ ඒ අය කිසිම ආගමක් එක ජීවත් වෙන අය නොවේ. ස්වාමි භාර්යා සම්බන්ධතාවක් පිළිබඳව එක්තරා ඒ අය අතරේ ඇතිවෙච්ච විරසක භාවයක් निराකරණය කරගන්නට පොලිසියට පැමිණියහම ඒ දෙදෙනාගෙන් ස්වාමි පුරුෂයා ඒ බිරිඳගෙන් දරුවන් තිදෙනෙකු සිටින බිරිඳගෙන් වෙන්වීමම අපේක්ෂා කරන බවත්, අපේක්ෂා කළ බවත්, බිරිඳ සමග එකට ජීවත් වීම කිසිසේත්ම ප්‍රිය නොකළ බවත්, ඔවුන්ගේ අනුශාසනා, අවවාද, ඒ වගේම උපදේශනයන් කිසිවක් පිළිනොගත් බවත් විමසා බලන විට ඔවුන්ට කිසිම ආගමික ආශිර්වාදයක් නොතිබූ බවත් එතුමා සඳහන් කළා. එයින් අවධාරණය කරන්නේ ධර්මයට අනුකූලව සහ ධර්මයත් එක්ක ආගමත් එක්ක කවර ආගමක හරි ජීවත් වෙන මිනිස්සු තමන්ගේ ජීවිතයේ අපමණ ප්‍රශ්නවලට, ගැටලුවලට ඒ ඔස්සේ විසඳුම් සොයාගන්න බව, ඒවා දුරදිග ගිහිල්ලා, ඒවා පොලිසි ගාණි ගිහිල්ලා, උසාවි ගාණි ගිහිල්ලා තාම අවාසනාවන්ත තත්වයට පත් කරගන්නේ ආගම දහමින් රැකවරණය නොලබන අය කියන එක අපි ඉතාම පැහැදිලිව මේ වෙලාවේ සඳහන් කරනවා. සා ආගමික රැකවරණය කියන එක පෙරදිග වැසියන් වශයෙන් අපේ සමාජයට අනිවාර්යෙන් අත්‍යවශ්‍ය දෙයක්. ඒ රැකවරණයෙන් තමන්ට ලැබෙන සෙත, ඒක අවබෝධය, ප්‍රශ්නයකට, ගැටලුවකට විසඳුමක් සොයාගන්නා ක්‍රමවේදය, ඒවා ඔවුන් ඒ තම ආගම දහමින් නිරන්තරයෙන් ලබා ගන්නවා. ඒ නිසා ඔවුන්ට සංසුන්ව තමන්ගේ ජීවිත ගැට ගහ ගන්නට පුළුවන්කම ලැබෙනවා. අපේ ඉතිහාසය අරගෙන බැලුවොත් අතීත මිනිසා තමන්ගේ ජන ජීවිත අප්‍රමාණ ගැටලු ප්‍රශ්න මැද්දේ පවත්වාගෙන ආවේ ආගම තුලින් ලැබපු ශික්ෂණය නිසායි කියන එක අපි මේ වෙලාවේ මතක් කරනවා. ඒ නිසා මේ ගාථා පාඨයෙන් කියා දෙන අදහස හරිම ප්‍රායෝගිකයි, අදටත් අදාළයි, අනාගතයටත් අදාළයි. ආගම දහමත් එක්ක ජීවත් වෙන මිනිස්සු මොනතරම් වාසනාවන්ත, පුණ්‍යවන්තද මිනිස්සුද, එසේ නැති අය කවර ආකාරද කියන එකට බුදුහාමුදුරෝ ගත්ත උපමාව බලන්න. ඊපහරක් විද්දහම රාත්‍රී කාලේ ඒක කාටවත් නොපෙනෙනා වාගේ ආගම දහමින් කිසිම
අවවාදයක් ශික්ෂණයක් නොලබන අය. එනිසා අපි ඔබට නව වසරක් ලබන්නට සූදානම්ව සිටින මේ මොහොතේ මේ දහමට සවන් දුන්නු හැම දිනාටම සවන් දෙන හැම දිනාටම මතක් කරන්න කැමති අප්‍රමාණව නව වසර ආගමනුකූලව පටන් ගන්න සියල්ලට පෙර ඔබේ දහමට එකඟව දහමේ ආශිර්වාදය ලබන් හැම දිනාටම පන්සලට පල්ලියට කෝවිලට යන්න බැරි වෙයි. තම නිවසේ ඉඳගෙන තම දහමේ විශේෂයෙන් මෙවර කවරදාටත් වඩා වටිනා දෙයක් ජනවාරි පළවෙනිදාම අපට ලැබිලා තියෙනවා. ඒ තමා පුරපසළොස්වක පොහොය අපිට ජනවාරි පළවෙනිදා ලැබිලා තියෙනවා. ඒ නිසා වෙන දවසකට වඩා නිමාඩු දවසක් බවට පත් වෙලා මේ දවස ආශිර්වාද ලබන්න තාම උතුම් දවසක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා හැම දිනාම නිදහසේ ජනවාරි පළවෙනිදා මේ නව වර්ෂය වැළඳ ගන්න, නව වර්ෂයේ ආශිර්වාදය ඔබේ දූ දරුවන්ට සලසා දෙන්න ආගම් පන්සලකට එහෙම නැත්නම් විහාරයකට බෝධියක් ළඟට ගිහිල්ලා ඒ ධර්මානුකූලව මම මගේ ජීවිතේ හැම ප්‍රශ්නයකටම විසඳුම් සොයා ගන්න උත්සාහ කරනවා කියන ඒ ප්‍රායෝගික අදිෂ්ඨානය ලබා ගන්නා හැටියට අපි මේ වෙලාවේ විශේෂයෙන් සිහිපත් කරමින් අද දවසට නියමිතව තිබෙන අපේ සද්ධර්ම රත්නාවලී කතා වස්ව ඔබට පෙළ ගැස්වන්නට මා අනතුරුව බලාපොරොත්තු වෙනවා. පින්නත්නි, මා පෙරද සඳහන් කළ පරිදි අද දවසට නියමිතව තිබෙන කතා වස්ව චූල සුභද්‍රාවන්ගේ කතා වස්වයි. ධර්මසේන හාමුදුරුවෝ කතාව සමාරම්භ කර තියෙන්නේ, තවද සත්පුරුෂ ගුණයෙහි පිහිටිය උන්ගේම යහපත දක්වන්නට අනාථ පින්ඩික සිටානන්ගේ දූ වූ කුඩා සුභද්‍රාවන්ගේ වත කියමු කියලා. එතකොට ඔබට පැහැදිලි, අපි මෙතෙක් ධම්මපද ගාථා පාඨයෙන් අවධාරණය කළ පරිදි සත්පුරුෂයන්ගේ සත්පුරුෂ ගුණයෙහි පිහිටි මිනිසුන්ගේ වටිනාකම ශ්‍රේෂ්ඨත්වය කියාපෑම සඳහා මේ අනේපිඬ සිටුතුමානන්ගේ දූ දියණිය වූ චූල සුභද්‍රාවන්ගේ කතාවස්සුව කියන බවයි කතාව ආරම්භයේම සඳහන් කොට තිබෙන්නේ. කෙසේදයත් අනේපිඬ මහසිටානන් බාල කල පටන් උග්ගනම් නුවර වසන උග්ගනම් සිටු පුත්‍රයානෝ යාළු මිත්‍රව වෙසති. සිල්ප උගන්නා ගමනේත් එක ආචාරීන් කෙරෙහි සිල්ප ඉගෙන කතිකාවක් කරන්නාහු. අප වැඩිවිය පැමිණි කල්හි යම් කෙනෙකුන්ගේ පිරිමි පුත්තු ඇත්නම් යම් කෙනෙකුන්ගේ දූ ඇත්නම් ඒ දූන් අර පිරිමි පුතුන්ට විචාල කල අප දෙපක්ෂයම බාධා කටයුතු නොවේ කියා කතිකා කළහ. ඌ දෙපක්ෂයම වැඩිවිය පත්ව තමන් තමන්ගේ නුවරවල සිටු තනතුරු ලක්හ. ඉතාම අදට වුණත් සමහර වෙලාවට අදාළවන කල්යාණ මිත්‍ර සම්පත්තියක ලක්ෂණ පෙන්වා දෙන සිදුවීමක් තමයි කතාවේ ආරම්භයේම දැක්වෙන්නේ. අනේපිඬ සිටුතුමා කොඩා කාලේ ගුරුවරයෙක් ළඟ ශිල්ප ලබනකොට එතුමා ළඟටම ශිල්ප ලබන්න තවත් කෙනෙක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි උග්ග කියන නුවර උග්ග කියන සිටුතුමා. එතකොට අනේපිඬ සිටුතුමාත් සිටුවරයෙක්, සිටුපවුලක දරුවෙක්. උග්ග සිටුතුමාත් ඒ සිටුපවුලක දරුවෙක් හැටියට තමයි මේ තක්ෂලාවේ අධ්‍යාපනය ලබන්නට මේ දෙන්න ඇවිල්ලා තියෙන්නේ. මේ දෙදෙනා බොහෝම මිත්‍රශීලීව ශිල්ප උගන්නා ගමනේදී පුංචි කාලේ වෙච්ච කතාබහක් තමයි කතාකරුව මතක් කරන්නේ. ඒගොල්ලන්ගේ දැඩි මිත්‍රත්වය කොයිතරම්ද කියනවා නම් ඒක
තහවුරු කරගන්නට ස්ථාවර කරගන්නට ඔවුන් විසින් තාම හොඳ පැතුමක් තබාගෙන තියෙනවා. අපිට කලාතුරකින් නූතන සමාජයේ වුණත් සමහර දෙමව්පියෝ වැඩිහිටියෝ මේ වගේ අදහස් ගොඩනගාගෙන ජීවත් වෙනවා. ඒක සමහර විට බාහිර සමාජය නොදැනගත්තත් ඔවුනොවුන් විසින් එවැනි ප්‍රාර්ථනාවන් තබාගෙන ජීවත් වෙන අයරු පසුකාලීනව කරන කතාබහ වලින් අපට පේනවා. මේ දෙදෙනාගේ කතිකාව උනේ ඒ අය තරුණ වයසට පත් වෙලා වැඩි වියට පත් වෙලා විවාහාපන්න වෙලා දූ දරුවන් ලැබුණට පස්සේ එක් පක්ෂයකට පුතෙක් ලැබුණොත් අනෙක් පක්ෂයට දුවෙක් ලැබුණොත් ඔවුනොවුන් අතරේ විවාහ ගිවිස ගන්නට එවැනි විවාහ ගිවිස ගැනීමක් සිදු කරවන්නට ඕනෑය කියන අදහස තමයි මේ කුඩා කාලේ මේ දෙදෙනා අතර ඇති වෙච්ච කතිකාව. ඒක ඇත්ත වශයෙන්ම හරිම අහිංසක ප්‍රාර්ථනාවක්. තමන්ගේ මිත්‍රශීලීත්වය වඩාත් පැවතීම සඳහා ඔවුන් විසින් කුඩා කල කරන ලද හොඳ ප්‍රාර්ථනාවක්. තමන්ට දරුවන් ලැබුණාට පස්සේ ඒ දරුවන් හුවමාරුවේ කරගෙන විවාහ ජීවිත වලට ගොඩනගා දෙන්නට අවකාශ සලසනවාය කියලා. මේගොල්ලෝ මේ ආචාර්යතුමාගෙන් මිදිලා අධ්‍යාපනය අවසන් වෙලා තම තමන්ගේ නගරවලට ගිහිල්ලා දෙමව්පියන්ගේ ඇවෑමෙන් සිටු තනතුරු ලබලා එක නගරයක අනේපිඬ සිටුතුමා සිටුවරයෙක් හැටියටත් අනිත් නගරයේ උග්ග සිටුතුමා සිටුවරයෙක් හැටියටත් සිටු ජීවිත ගත කරන්නට පටන් ගත්තා. අනතුරුව මේගොල්ලන්ගේ ප්‍රාර්ථනාවන් වලට මොකද වුනේ කියලා කතා කරුවා පෙළගස්සනවා. එක් සමයක උග්ගසිතානු වෙළඳාමෙහි යන්නු 500ක් ගැල්වලින් බඩු ගෙන්වාගෙන සැවැත් නුවරට ගියහ. උග්ග නුවර හිටපු උග්ගසිතතුමා 500ක් ගැල්වලින් බඩු පුරවාගෙන සැවැත් නුවරට ගියා. එහි සිටුවරයා අනේපිඬු මහසිතානෝද තමන්ගේ කුඩා සුබද්‍රානම් දුවනියන් බනවාලා, එතකොට උග්ග නුවර ඉඳලා ආපු උග්ගසිතතුමා ගැල් 500ක් අරගෙන සැවැත් නුවරට වෙළඳාමියාවට පස්සේ අනේපිඬු සිටුමාට හමු වෙනවා තම සිටු මැදිරෙදී. එතකොට එතුමා මොකද කරන්නේ? කුඩා සුබද්‍රා නම් දුවනියන් බනවාලා චූල සුබද්‍රාවන්ට කතා කළා, "පුත, තොපගේ පියානෝ උග්ගසිතානෝ අවිය. උන්ට කලමනා සාද සාමීචියෙක් ඇත්නම් තොපටම බාරයයි" කීහ. ඒක ටිකක් එක්වරම බැලුවහම අපප්‍රංශයක් වගේත් පේනවා. අනේපිඬු සිටුතුමා කියන්නේ තොපගේ පියානෝ උග්ගසිතානෝ අවිය. එතකොට ඇත්ත වශයෙන්ම අනේපිඬු සිටුතුමාගේ දියණියයි මේ. හැබැයි අනේපිඬු සිටුතුමා කියන්නේ දියණියට ඔබේ පියා උග්ගසිටුතුමා ආවා ඔබට අවශ්‍ය ලෙස එතුමාට සංග්‍රහ ආදිය සිද්ධ කරන්නට කියලා. උයිත් යහපතයි ගිවිස. ඒ සිටානන් ආදවස් පටන් සිය අතින්ම බත්මාලුත් ඉදිකොට දෙති, සුවඳ විලවුන් ආදියත් සපයා දෙති, බත්කන වේලේ නහන පැන් උණුකරවා දෙවාලා, නා නිමනතෙක් කැරවුවමනා දෙයත් කරවාලති. උග්ගසිතානෝත් උන්ගේ තරම් යහපත්නියාව පිළිපැදලන ලෙසින්ම දැනගෙන උන් කෙරෙහි පැහැද දවසක් අනාථපිණ්ඩික සිතානන් හා කතාකොට හුන්නාහු අපි බාලකල කතිකාවක් කළමෝ වේදැයි කළ කතාව සඳහන් කරවාලා කුඩා සුබද්‍රාවන් තමන්ගේ පුතනු කෙනෙකුන්ට විචාලහ. පින්වත්නි, කතාකරුවා තම ලස්සනට චූල සුබද්‍රා නැත්නම් මේ අනේපිඬු සිටු දියණිය උග්ගසිටුමාට සලකපු ආකාරය හරිම අපූර්ව ආකාරයෙන් කතාකරුවා විස්තර කරනවා. සිය අතින්ම බත්මාලුත් ඉදිකොට දෙති. වෙන කාටවත් පවරන්නේ නැහැ. ඇගේ අතින්ම
ඒ දේවල් හදලා දෙනවා. සුවඳ විලවුන් සපයා දෙති. ඒ සුවඳ විලවුන් ආදී සියල්ල සපයලා දෙනෝ. නහන්න පෙන් උණු කරවා දෙවාලා නා නිමනතේ කරවමනා දෙයත් කර. නාන්නට වතුරුණු කළ දෙනෝ. තාත්ත කෙනෙකුට දියණියකගෙන් විය යුතු යුතුකම් සමුදාය ඈ ඉෂ්ට කළ ආකාරය තමයි ඉපැරණි බණ පොතක බණ කතාවක මේ සඳහන් වෙන්නේ. ඇත්තටම මේ ආගන්තුකව පැමිණි සිටුවරේකුට තම පියා විසින් සඳහන් කළේ මේ ඔබේ පියා හැටියට හිතාගෙන සලකන්න කියලා. ඈ කොච්චර ලස්සනට ඒ යුතුකම් මේ වගකීම් ඉටු කළාද. සේවකයෙකුට සේවිකාවකට ඒ කිසිවක් පැවරුවේ නෑ. ඈ තමන්ගේ දෑතින්ම ඒ කටයුතු කරනකොට බලන්න උගසිටතුමා ඈ කෙරෙහි අප්‍රමාණ පැහැදීමක් ඇති කරගත්තා. ඇගේ කාන්තා ස්වභාවය, කාන්තාවට ඔබින ආගන්තුක සත්කාරය, ඒ වගේම ඇගේ අනලස් බව, කාර්යසූර බව, හැම දෙයක්ම සොයා බලා ඉටු කිරීමේ ගුණය, මේ සියල්ලම උගසිටතුමාගේ අවධානයට යොමු වුණා. එහෙම යොමු වෙලා අන්තිමේදී උගසිටුවරයා අනේ පිටු සිටුතුමාට යෝජනාවක් කරනවා. අපි ළමා කාලේ කුඩා කාලේ මෙහෙම කතිකාවක් කළා නේද? ඒ අනුව මේ දියණිය තමන්ගේ පුතණුවන්ට විවාහ කර දීමට සුදුසුකම් තිබෙනවා නොවේදයි මේ දෙදෙනා පරණ කතාව සිහියට නංවා ගත්තා. අනතුරුව සිද්ධ වුණේ කවරක්ද? ඒ උග්ගසිටානෝ පියවින්ම සැදැ නැත්තෝය. එපවත් බුදුන්ට දන්වාලා බුදුනුත් උග්ගසිටානන් සෝවාන් වන නියාව දැක අනුදත් කල්හි ඇඹෙනියන් හා කතා කොටලා යහපතයි ගිවිස විශාකාවන් සරණ දෙන ධනංජය සිටානන් මෙන් මගුල් පෙරහර බලවත් කොට කුඩා සුභද්‍රාවන් බනමාලා පුත නැදිබයිලං ළඟ වසන කල නම් ඇතුළතින් ගිනි පිටත නොදලිය යුතුය යනාදීන් ධනංජය සිටානන් විශාකාවන්ට කියාලු මාළුකම් දසයක් කියාලා ඉඳින් මලුන් මදුන් සරණ ගිය තැන බාලදරුවන් හේයින් පෙනුණු වරදෙක් ඇත්නම් විචාරාලවයි කෙළඹියන් අට දෙනෙකු සම්මත කොට කැටිව යන්නට නිලකොටලා දුවනියන් සරණ යන දවස් බුදුපාමොක් මහසංගනට දන් දීලා. බලන්න කතාකරුවා මේ මංගල්‍ය සිද්ධ වෙච්ච ආකාරය පිළිබඳව කියන දේ ඉතාම වැදගත්. උග්ගසිටුවරයා මිත්‍යා දෘෂ්ටික කෙනෙකු බව තමයි සඳහන් වෙන්නේ. මේ දෙදෙනා ප්‍රමාණ යාළුව වුණත් බොහෝම ප්‍රියමනාප මිත්‍රයෝ වුණත් පින්වත්නි මේ දෙදෙනා අතරින් අනේ පිඬු සිටුතුමාට තිබුණු ශ්‍රද්ධා සම්පත්තිය උග්ගසිටුතුමාට තිබුණේ නැහැ. උග්ගසිටුතුමා පියවින්ම සැදැ නැත්තෝය. ප්‍රകൃතියෙන්ම ශ්‍රද්ධාව නැති කෙනෙක්. ශ්‍රද්ධා සම්පත්තිය තිබුණේ නැහැ. ඒ නිසා අනේ පිඬු සිටුතුමා මුලදී කැමති වුණේ නැහැ මේ විවාහ යෝජනාවට. බාල කාලේ කරපු කතාව වුණත් උග්ගසිටුතුමාගේ තියෙන මේ ශ්‍රද්ධාව නැතිකම නිසා එවැනි පවුලකට තම පවුලේ දියණියක් විවාහ කර දීම සුදුසු නොවන බව මුලදී කල්පනා කළා. එහෙම කල්පනා කළා අනේ පිඬු සිටුතුමා මොකද කළේ? බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඒ ගැන විමසා බැලුවා. බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම පිළිබඳව අනාගත ඥානෙන් තමන්ගේ කල්පනා කර බැලුවා. බැලුවහම බුදුරජාණන් වහන්සේ දුටුවා උග්ගසිටුතුමාට මේ තියෙන මිත්‍යා දෘෂ්ටික බව බැහැර කරලා යම් කිසි දවසක රහත් බව ලබන්නට පුණ්‍ය මහිමයක් තියෙන කෙනෙක්ය. ඒකට දොර ඇර ගැනීමට තාම හොඳ අවස්ථාවක් තමයි මේ විවාහ මංගල්‍ය සිදුවීම. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ අනුමැතිය දුන්නා. ඒ අනුමැතිය අරගත් අනේපිඬු සිටුතුමා අනතුරුව අනේපිඬු සිටුතුමා තම
ඇඹෙනිය භාර්යාව සමග සාකච්ඡා කරලා මේ විවාහ කටයුත්ත සිද්ධ කළා. එහිදී අර විසාඛාව විවාහ කරලා දෙන වෙලාවේ ධනංජය නම් සිටානන් විසින් විසාඛාවට කරන ලද අවවාද 10ක් හොඳට චූල සුභද්‍රාවන්ට මතක් කරලා දුන්නා. ඇතුළත ගිනි පිටත නොදිය යුතුය, පිටත ගිනි ඇතුළට නොගත යුතුය කියන මූලික සංකල්පය තිබුණා. බලන්න, එදා ධනංජය සිටුවරයා විසාඛාවට දුන්නු මේ උතුම් අවවාද හොදෙක් එදා සමාජයේ තිබුණු වටිනා පිළිගැනීම් පද්ධතියක් හැටියට තමයි අපිට පෙනෙන්නේ. අද දවසේ වුණත් විවාහ පන්නා වෙන දියණියකට විතරක් නෙවෙයි ස්වාමි පුරුෂයෙකුට වුණත් මේ ප්‍රකාශන 10 කොයිතරම් වටිනවාද බලන්න. ඒ 10 පළවෙනි දෙක වුණත් කොච්චර වටිනවාද? අද හුඟක් විවාහ ජීවිතවල බිඳ වැටීම් සිද්ධ වෙන්නේ, කඩා වැටීම් සහ වෙන්වීම් සිද්ධ වෙන්නේ ඇතුළත ගිනි පිටත දීමත් පිටත ගිනි ඇතුළට ගැනීමත් කියන කාරණා නිසාය කියන එක අපි මේ වෙලාවේ තාම හොඳින් අවධාරණය කරන්නට කැමතියි. ඒ නිසා විවාහ ජීවිතයක ස්ථාවර පදනම වෙන්නේ තමන්ගේ ප්‍රශ්න තමන් විසින් විසඳා ගැනීමමයි. ඒ ප්‍රශ්න විසඳා ගන්න බැරි නම් තම දෙමෝපියන් ඒ සඳහා මැදිහත් කර ගැනීමමයි. එයින් ඔබට ඒ සඳහා විසඳුම් සොයාගෙන යාමෙන් වෙන්නේ ඒ ප්‍රශ්න තව තවත් අවුලෙන් අවුලට පත්වීමමයි. ඒ වගේම සමාජයේ තියෙන ගැටලු ප්‍රශ්න තමන්ගේ ජීවිතවල කොටස් බවට පරිවර්තනය කරගන්න ගියහම ඊටත් වඩා වෙන වෙන පරමාදර්ශ තමන්ගේ ජීවිතවලට ආදර්ශ හැටියට සලසා ගන්න යාමෙන්ද හුඟක් වෙලාවට ප්‍රශ්න ගැටලු ඇති වෙන බව මේ වෙලාවේ අපි සිහිපත් කරනවා. අනේ පින්දු සිටුතුමා, මේ සුභද්‍රා චූල සුභද්‍රා තමන්ගේ දියණිය විවාහ කරලා දුන්නහම වැරදිලාවත් ඔවුන් අතර ගැටලුවක් ඇති වුණොත් ඒක විසඳා ලන්නට කෙළඹියන් 8 දෙනෙක්, ඒ උපදේශකයනොත් 8 දෙනෙක් පත් කළා තමයි මේ විවාහය බුදුපාමොක් මහසංගණට දන් දීලා බුදුරජාණන් වහන්සේ වඩම්මල දම්පහන් දීලා තමයි මේ විවාහය සිද්ධ කළා දුන්නේ. මගුල් දවස් මයිලන වූ නිවටුන්ට සත්කාර කරන්නෝ. ඔන්න බලන්න අනෙක් පැත්ත. අනේ පිඬ සිටුතුමා ශ්‍රද්ධාවන්ත සිටුවරයෙක් හැටියට දෙව්රම් වෙහෙරේ නිර්මාතෘවරයා වශයෙන් තම දියණිය විවාහ කරලා දෙන්න දවසේ බුදුපාමොක් මහසංගන නිවසට වඩම්මල දන් පහන් දීලා ඒ ආශිර්වාදය දියණියගේ ජීවිතයට සලසා දෙනවා එක පැත්තකින්. අනෙක් පැත්තෙන් මේ දියණිය කැඳවාගෙන තම මාමාගේ නිවසට නැත්තම් ස්වාමි පුරුෂයාගේ නිවසට යනකොට එහෙත් එක්තරා ආකාරයක පින්කමක්. නිවටුන්ට, ඒ කියන්නේ නිවටුන් කියලා කියන්නේ තීර්ථකයන්ට, විශේෂයෙන් ඒ කාලේ වාසය කළපු නිගණ්ඨ නාත පුත්ත වගේ ඒ නිගණ්ඨයන්ට නිවටුන් කියලා කියන්නේ මගුල් දවස් මයිලනුවෝ. මයිලනෝ කියලා කියන්නේ මේ උග්ග සිටුතුමා නිවටුන්ට සත්කාර කරන්නෝ. අපගේ යේලියනියනුත් රහතන් වැඳ මැනමයි කියා යවූහ. දැන් චූලසුභද්‍රාවන් මේ උග්ගනුවර තමන්ගේ ස්වාමි පුරුෂයාගේ නිවසට යන දවසේ මේ නිවටුන් ගෙන්නලා, ඒ කියන්නේ මේ තීර්ථකයන් ගෙන්නලා ඒ අයට නිගණ්ඨයන්ට ගෙදර දානයක්. ඊට පස්සේ උග්ග සිටුවරයා මොකද කරන්නේ? තම ලේලියට කතා කරලා කියනවා, මේ ඉන්නේ රහතන් වහන්සේලා තමයි, මේ රහතන් වහන්සේලාට වඳින්න කියලා ඈට කියා සිටියා. එතකොට මොකද වෙන්නේ? පිළිනැතිව හිඳින උන් හේයින් මේ නිගණ්ඨයෝ නිසා, ඔවුන් වස්ත්‍ර හඳින්නේ නැති පිරිසක් නිසා, පිලි නැතිව හිඳන උන් හේයින් දකින්නට විලි ඇතිව මේ බොහෝම ලැජ්ජ බය ඇතුව හැදුණු චූල සුභද්‍රාවන්ට මේ වස්ත්‍ර නොහඳින නිගණ්ඨයන්ට රහතන් වහන්සේලා හැටියට සලකාගෙන වඳින්න කිව්වහම ඈ විලි ඇතිව නොයති. ඈ ගියේ නෑ මේ නිගණ්ඨයෝ වන්දනා කරන්න. දෙතුන් විටක් කොට කියා යවත් නොයන හේයින් උග සිටුතුමා එක්වරක් කිව්ව ආවේ නැහැ, දෙවරක් තුන්වරක් තිස්සේ ඇයට බල කළා ඇවිල්ලා වඳින්න කියලා. නොයන හේයින් මුසුප්පුව පියා
ඔන්න උගසිටතුමා කලකිරුණා. ගෙන් යන්ට විධාන කළහ. ඇයට ගෙයින් ගෙදරින් එළවන්න නියම කළා. කියාලු විටම යාම යුක්ති නොවන හෙයින් කෙළඹියන් අට දෙනා කැඳවාලා එපවත් කිව්ය. අර උපදේශකයන් අට දෙනාට කතා කළ මේ සිද්ධිය කිව්වා. ඔය ආද්‍යන්ත විචාරා ඊ වරදක් නැති න්‍යාව දැන බුදුන් කෙරෙහි භක්තිය ඇත්තවුන් නිවටුන් කරා එළඹීම යුක්ත නොවෙයි යනාදීන් කියා සිටානන්ගි විස්සාපීය. ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ සරණ ගියපු මේ හොඳ කතාවක් මතක තියාගන්න අපේ ශ්‍රාවකයන්, බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුන් සරණ ගියපු පිරිසිදු බෞද්ධ ශ්‍රාවකයෙකුට කිසි දවසක තවත් ශ්‍රාවකෙක් සරණ යන්න බෑ. තවත් ශ්‍රාවකෙක් සරණ යන්න හරි තවත් ශ්‍රාවකයෙකුට වඳින්න පුදන්න හරි කවදාවත් පුළුවන් වෙන්නේ නෑ. චූල සුභද්‍රාව තාම හොඳ ශ්‍රද්ධාවන්ත තරුණියක් වුණා. ඒ තමන්ගේ පියාණන්ගෙන් සහ ඒ බුදුන්ගේ සරණ ගිහිල්ලා ලබාගත් ඒ උතුම් බොදුණු බව බිඳගත්තේ නෑ, විනාශ කරගත්තේ නෑ. ඒක දැඩිව ආරක්ෂා කරගත්තා. තම මාමණ්ඩිය උනත් අප්‍රමාණව බල කරද්දි ගෙදරින් එළෙව්වත් ඒ නිමටුන් සරණ යන්න කල්පනා කළේ නෑ. බොරුවට තවත් ආගමක් සරණ යන්න, තවත් ආගමක මග ඒ මග පිළිගන්න ඈ කැමතුනේ නෑ. ඒ ශ්‍රද්ධාවට තමයි බුදුදහමේ කියන්නේ අචල ශ්‍රද්ධා හේවත් ආකාරවතී ශ්‍රද්ධාව කියලා. ආකාරවතී ශ්‍රද්ධාවේ ස්වභාවය තවත් ශාස්ත්‍රවරු සරණ යන්න බෑ. ඒ ඇඳුම්වත් අඳින්නේ නැති ඒ නිගණ්ඨයන් සරණ යන්න ඇයට බෑ. එහෙම කියලා අර උපදේශකයන් අට දෙන උග්ගසිටතුමාට කරුණ කිව්වහම එකඟ වුණා. සිටානෝද තමන්ගේ ඇඹනියන්ට මූ අපගේ රහතන් ලැජ්ජ නැතයි කියලා නොවඳಿತಿ කිව්ය. උග්ගසිටතුමා තමන්ගේ ඇඹනියට බිරිඳට කියනවා මේ වස්ත්‍ර අඳින්නේ නැත්තේ ලැජ්ජ නැති මිනිස්සු නිසා ඔවුන්ට වඳින්න බෑ කියලා කියනවායි කියලා කිව්වා. සිටදුවනියෝද මූ තමන්ගේ රහතන්ගේ ಗುಣ මුඛ නොපොහනා පරිද්දෙන් ඉක්වන්ම කියති. ಗುಣ ඇතැයි කියාලු පමණකින්ම දනේද? මුන්ගේ රහතන්ගේ ಗುಣ මුන්නතින් විචාලමනාවේ දැයි උන් කැඳවාලා තොපි එක්වන්ව තොපගේ රහතන්ගේ ಗುಣ කියව උන්ගේ සැටි කවරේද? උන්ගේ ස්වરૂප අපට කියවයි කීහ. පින්නත් ඉතාම හොඳ අවස්ථාවකට මා ඔබව රැගෙන යන්නේ. උග්ගසිටතුමා සිටු බිරිඳ මේ සාකච්ඡාව සිද්ධ කළාම ඒ බිරිඳ කියනවා මේ චූල සුභද්‍රාව සරණ ගියපු රහතන් වහන්සේලාගේ ಗುಣ ඒවම කියන කෙනෙක්, මුඛ පුරා කට පුරාම කියන්නේ රහතන් වහන්සේලාගේ ಗುಣ. ඒ නිසා මොනවදේ ಗುಣ මේ නිගණ්ඨයන් තුල නැති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෝ ඒ ආර්ය මහා රහතන් වහන්සේලාගේ ಗುಣ මොනවද කියලා මෙයාට කියන්න කියමු කියලා ආරාධනා කෙරුවා. ඔන්න බලන්න ශ්‍රද්ධාවේ ස්වභාවය. ඒක අචල ශ්‍රද්ධාව. රහතන් වහන්සේලාගේ බුදු සමයේ නිවි සැනසුණු ඒ උතුම් රහතන් වහන්සේලාගේ ස්වභාවය ඇයට ඉතාම හොඳින් පැහැදිලි කරන්න පුළුවන්කම ලැබුණා. ඇය මොකද කිව්වේ? ඉක්බිතෙන් කුඩා සුභද්‍රාව බුදුන්ගේ බුදු සව්වන්ගේ ಗುಣ කියන්නාහු. අපගේ රහතන් වහන්සේ සියලුම ඉරියව්වෙහිම නිසල පියෝ ඇතිහෙයින් සන්හුන්සේක. අන්න සියලුම ඉන්ද්‍රියයන් සංවර කරගත්ත නිසා අපගේ රහතන් වහන්සේලා කියලා කියන්නේ බොහෝම සංසුන් පිරිසක් කියන එක කිව්වා. කෙලෙස් සිත් නැති බැවින් සිතිනුත් සංසුන්සේක. එතකොට සියලුම ඉරියව්වලත් සංසුන්, ඒ වගේම සිතිනුත් සංසුන්, කෙලෙසුන් නැති නිසා. රහතන් වහන්සේ කෙනෙකුගේ ස්වභාවය චූල සුභද්‍රා මේ පැහැදිලි කරලා දෙනවා. මේ නැන්දටයි මාමටයි ඉන්ද්‍රියන් සියල්ල සංවර කරගත්ත, කෙලෙස් සියල්ල නැති කරපු, බැඳීම් සියල්ල නැති කරපු, ඒ නිසාම සිත සංසුන් කරගත්ත, සකසා හැඳ පෙරව ගමන් වඩනාසේක් වී නම් බොහෝම සංසුන්ව
සකසා සිවුරු පොරවාගෙන තාම සංසුන් ගමනින් වඩින්නේ අපගේ රහතන් වහන්සේයි. සිටිතත් හිඳිතත් වැඳ හොවිතත් එකද ඉරියව්වක් නපුරයි කියලන්ට බැරිය. ඔන්න අපගේ රහතන් වහන්සේගේ ගුණය. සිටගෙන සිටින විටත් වාඩි වෙලා සිටින විටත් ගමන් කරන විටත් එකද ඉරියව්වක් නපුරයි කියලන්ට බැරිය. නරක ඉරියව්වක් මුකුත් නෑ රහතන් වහන්සේලාගේ. සිංහා යන කලත් උවදුරක් ඇතහොත් දුරබලා පියහොත් මුත් වියදඬු පමණකින් වඩා නොබලනසේක. ඔන්න බලන්න චූල සුබ්බද්‍රා රහතන් වහන්සේ කෙනෙකුගේ ගමන ගැන කියන හැටි. පිඬු සිඟා වඩින ගමනේදී ඈත උපද්ද්‍රවයක් තියෙනවා නම් මිසක් වියදණ්ඩකට එහා දෑසින් මාර්ගය දෙස බලන්නේ නැහැ කියලා කියා සිටියා. කියන බනන දෙයක් ධර්මනිෂ්ඨිත කතාවක් මුත් ස්වර්ගමෝක්ෂ බාධක කතා අත්හැර වන හේයින් මිත්තබාණී වනසේක. බලන්න මිත්තබාණී තාම ලස්සන වචනයක් පාවිච්චි කරනවා අපේ ධර්මසේන හාමුදුරුවෝ. මිත්තබාණී ඒ කියන්නේ බොහෝම මිත්‍රශීලීව වචන පාවිච්චි කරනවා. ඒ වැඩකට නැති කතා කරන්නේ නැහැ, සාකච්ඡා කරන්නේ නැහැ, ස්වර්ගමෝක්ෂ ගමනට බාධා වෙන ආකාරයට කිසිදු ආකාරයක වචන පාවිච්චි කරන්නේ නැහැ. නැවත අපගේ රහතන්ගේ දැඟුම් හැමදුම් තනකසල ගැනුම් ගෙත්තම් පන්නම් ආදී වූ දෙයත් නිකසලය. මාෂවාදාදී චතුර්විධ වාක් දුෂ්චරිතයන් නැති හේයින් තවා පිරිසුදු කළ රත්‍රණක්සේ තෙපුල් ඉතා යහපත. වචන බොහෝම පිරිසිදුයි. ඊළඟට සිත් සතනුත් අති පවිත්‍රය. සිත් බොහෝම පිරිසිදුයි. නැවත මේ ලෙව්හි සමහර කෙනෙක් බැලුවන්ට රිසියන පියෝ ඇතිව අදහස් නපුරු වෙති. සමහර කෙනෙක් පියෝ නපුරු වුවත් අදහස් යහපත් වෙති. පුරා දෙකම සම්භවන්ට නැත. අපගේ රහතන් වහන්සේ ඇතුළතිනුත් පිටතිනුත් ඉතා යහපත්සේක. රුවන් පුරාලු කරඬු මෙන් ගුණෙන්ම කෙලෙස් කසලකට අවසර නොපෑ පිටි සිටිනාසේක. බලන්න කොච්චර ලස්සනට චූල සුභද්‍රාවන් තාම දීර්ඝ වශයෙන් සද්ධර්ම රත්නාවලී කතා පුවත තුළ රහතන් වහන්සේලා පිළිබඳව මේ වර්ණනාව තාම ලස්සනට ඉදිරිපත් කළා තියෙනවා. මේ වර්ණනාව අවසානයේ බුදුන්ගේ බුදුසව්වන්ගේ බොහෝ ගුණ තමන් දත් තරමකින් කියා නැන්දනියන් සතුටු කර වූහ. චූල සුභද්‍රාව කොයිතරම් උතුම් තරුණියක් දැයි බලන් අද අපිට අවශ්‍ය වන්නේ මේ වගේ ධර්මාවබෝධය ඇති අය. මිත්‍යා දෘෂ්ටියට ගිය, මිත්‍යා වන්දනාවට යොමු වෙච්ච, මිත්‍යා දහම් අදහන වැරදි මාර්ගයට ප්‍රවේශ වෙච්ච කෙනෙකුට ඒ වැරද්ද නිවැරදි කර ගැනීම සඳහා කොයිතරම් ලස්සනට ඒ තරුණියට පුළුවන්කම ලැබුණද බලන්න. තමන් අදහන, තමන් විශ්වාස කරන ධර්මයේ ශාස්ත්‍රූවරයා බුදුරජාණන් වහන්සේ ඒ ශ්‍රාවකයන් පිළිබඳව මේ තරම් විශිෂ්ට වූ වර්ණනාවක් කරන්නට ඇයට පුළුවන්කම ලැබුණා. සතුටු නැන්දනියනුත් තොපගේ රහතන් අපට පාන්ට පිළිවන්දැයි විචාල කල්ලි පිළිවනයි කිව්ය. කොච්චර ඈ පැහැදුනාද කියනවා නම් උග්ග සිටු දියණිය, උග්ග සිටුතුමාගේ බිරිඳ චූල සුභද්‍රාවන්ට කියනවා ඔය තරම් ගුණ තියෙන ඒ රහතන් වහන්සේලා අපට පෙන්වන්න පුළුවන්ද කියලා ඇහුවා. ඈ කිව්ව පෙන්වන්න පුළුවන් කියලා. එසේ වී නම් යම් ලෙසකින් අපි උන් දකුමෝ නම් එලෙසක් කරවයි කිව්ය. උයිත් යහපතයි බුදුපාමොක් මහසංගනට දංසරහාලා මාලිගාවේ මතුමාලයේ සිට දෙවුරම් බෙහෙර දිසාවට මූණලාලා පසඟ පිහිටුවා වැඳගෙන බුදුගුණ සඳහන් කොට මල් පුදාලා සෙට දවසට බුදුපාමොක් මහසංගනට ආරාධනා කෙරෙමි. මේ සලකුණෙන් මා ආරාධනා කළ නියාව බුදු දක්නාසේක්වයි කියලා තෑසමන් මල් අටමිටක් අහසට දමාලුය. බලන්න ඇගේ ශ්‍රද්ධා මහිමේ කොයි තරම්. ඈ බුදුරජාණන් වහන්සේ ඉන්න දෙවුරම් විහාරයේ දෙසට නැමිලා දෑසමන් මල් අටමිටක් උඩදාලා හෙට දවසේ තමන්ගේ මේ මාලිගාවට දනට වඩින්න කියලා සිතින් ආරාධනා කළා.
බුදුරජාණන් වහන්සේ ඒ ආරාධනාව ඉවසලා අනේ පිඬු සිටුතුමාත් ඒ ගැන දැනුම් දීලා මේ උග්ග සිටුතුමාගේ ගෙදරට බුදුහාමුදුරුව ඇතුළු මහා සංඝරත්නය වැඩම කළා. වැඩම කරලා මේ ගෙදර දානේ වළඳලා ධර්ම දේශනාවන් සිද්ධ කළා. අවසන් වුණාට පස්සේ බුදුහුත් උන් හැම දෙනාගේම අදහස් බලා රුචි බලා දෙන බතක් මෙන් බනවදාලසේක. උන් හැම දෙනාගේම අදහස් බලා රුචි බලා දෙන බතක් මෙන් කැමති ආහාර බලාපොරොත්තු වෙන කෙනෙකුට දෙන ආහාරයක් මෙන් ධර්මය දේශනා කළා. උග්ගසිතානන් ඇතුළු වූ සුවාසු දහසක් දෙන නිවන් දුටහ. බුදුනොත් සුභද්‍රාවන් කෙරෙහි අනුග්‍රහයෙන් තෙපි මුබව රඳවයි කියලා අනුරුද්ධ මහ රහතන් වහන්සේ රඳවාලා සවැත් නුවරටම වැඩිසේක. එවක් පටන් එනවර ඇත්තෝ සැදෑ ඇති වූහ. එහෙන් නුවණතුන් විසින් සත්පුරුසාශ්‍රය නොහැර උන්ගේ අනුශාසනාවෙහි පිහිටා නිවන් පුර අත් කටයුතු කියලා සඳහන් කරනවා. ඒ නිසා පින්වත්නි, තාම ලස්සන කතා පුවතක්, තරුණියකගේ ක්‍රියාවලියක් අපි මතක් කළේ. ශ්‍රද්ධාවෙන් බුදුන් සරණ ගිය ඒ යෞවනිය මොනතරම් අපූර්වට රහතන් වහන්සේලාගේ ගුණය වර්ණනා කරමින් ඒ මිත්‍යා දෘෂ්ටික පවුලක් නෙමෙයි මුළු ගමක්ම සම්මාදිට්ඨියට හරවා ගන්නට වෙහසුණු ආකාරය තමයි අපි මෙහිදී ඔබට අද අවධාරණය කළේ. අද දවසේ අප විසින් මේ කාරණා අවසන් කරන්නට මේ ධර්මදේශනාව නිමා වුණාම ඔබට අසන්ත ලැබෙන තාම විශිෂ්ටතම ගීය වන්නේ නීතිඥ ජෝන් ද සිල්වා පද රචනා කොට විශ්වනාත් ලෞචි විසින් තනුව නිර්මාණය කළ, පණ්ඩිත් WD අමරදේවයන් විසින් ගායනා කරන, අපේ රහතන් වහන්සේලාගේ අපූර්ව දේශීය වශයෙන් අපට දැනෙන්නට ඉඩ සැලැස්සූ සිරිසඟබෝ නූර්තිය සඳහා ගැයුණු දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා පේවි රකිති සොඳ සීලේ නිබන්දා ක්ලේශ නස්නා භික්ෂු ඇත්තේය බෝසේ රහතුන් නිවසනා පායා ප්‍රකාශේ කියන මේ ශ්‍රද්ධා ලම්බන ගීතය අද දවසේ ඔබට අසන්ට ලැබෙයි. සිරිසඟබෝ නූර්තියේ සංඝබෝධි කුමාරයා මේ අනුරාධපුර නගරය දෙසට යොමු වෙන වෙලාවේ නාට්‍ය ඉදිරිපත් වෙන ගීතය අමරදේවයන්ගේ හඬින් ඔබට අසන්නට ලැබෙයි. එයත් අසා මේ ධර්ම දේශනාවෙහි කියවුණු රහතන් වහන්සේ පිළිබඳ අදහස් වඩා තීව්‍ර කරගන්නා හැටියට මා ඔබට ඉල්ලමින් අද දහම් දෙසුමෙහි පුණ්‍යවන්ත දායකත්වයෙන් ක්‍රියා කරන මුල්ලේරියාව නව නගරේ හිඹුටාන පාරේ අංක 344 100 නිවසේ පදිංචි වසන්ත කුමාර මහත්මයා බලාපොරොත්තු වෙන 2018 ජනවාරි 22 දින උපන්දිනය සමරන හේමාමාලනී ආදරණීය මෑණියන් වහන්සේට අපි දිගාසිරි ප්‍රාර්ථනා කරනවා, සෙත සාන්තිය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපල උපද්‍රව දුරු වෙලා වාසනාවන්තව මේ සමාජයේ දැහැමියෙකු වශයෙන් තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්නට ශක්තිය ලැබේවා, සුභ වාසනාවන්ත නව වසරෙහි වාසනාවන්තම උපන්දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දිනෙහි ජන්මදිනයේ යෙදෙන විශේෂයෙන් වසන්ත කුමාර මහත්මයා අත දායකත්වයේ දරන වසන්ත කුමාර මහත්මයාගේ ජන්මදිනය, එතුමාට අපි ආශිර්වාද කරනවා. ඔබතුමාට සුභ වාසනාවන්ත උපන්දිනයක් වේවා. ඔබතුමා කරන කියන සියලු කටයුතු ඉතාම සාරවත් ලෙස සිද්ධ කරගන්නට ලබන්නා වූ නව වර්ෂය ඉතාම වාසනාවන්ත වර්ෂයක් වේවා, අපල උපද්‍රව දුරු වේවා, සනසිල්ලම උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුජීවත්ව වසන සියලුම දෙනාට උතුම් වූ නිර්වාණය මේ ගෞතම බුද්ධ ශාසනය තුළම සලසා ගන්නටත්, මියගිය පියා චන්ද්‍රසෝම සීයා පොඩි මහත්මයා මාමා මාටින් යන අය ඇතුළුව සියලුම සංසාරගත ඥාතිහිත මිත්‍රාදීන්ටත් මේ උතුම් නිර්මල බුද්ධ ශාසනයේ අති උතුම් නිර්වාණ අවබෝධය පිණිසම මේ උතුම් ධර්මය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේටත් Net FM කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද කරනවා.
අපි වසන්ත කුමාර මහත්මයා ඇතුළු පවුලේ හැම දෙනාටම ආශිර්වාද කරමින් මේ රාත්‍රියේ net FM රේඩියෝවෙන් මේ උතුම් ධර්ම දේශනාවට අවධානය යොමු කරගෙන චූල සුබ드්‍රාවගේ ජීවිතය ගැන යම් කිසි දහම් සිතුවිල්ලක් සටහන් කරගත් ඔබ හැම දෙනාටම ආශිර්වාද වේවා සුබ නව වසරක් වේවා පුණ්‍යවන්ත නව වර්ෂයක හැම දෙනාටම දිවි ගෙවන්නට තමන්ගේ දැහැමි සිතුවිලි සාක්ෂාත් කරගන්නට පුළුවන් වෙන අභිවෘද්ධිදායක වසරක් වේවා දැහැමි වසරක් වේවා වාසනාවන්ත වසරක් වේවා හැම දිනාටම සතුටින් ජීවත් වෙන්නට ශක්තිය ලැබේවා කෙලවර උතුම් නිවනින් සැනසීම සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා